ආනුභවන් තෙරුවන් සරණයි පිළියන්දල අධ්‍යාපන කලාවේ YouTube ගුරුතුමී channel එකෙන් අපගේ දෙවන ශ්‍රේණියට ලබුණාට අද අපි ඉදිරිපත් කරන්නේ පුදා විෂයයටදී මහමායා දේවිය දුටු සීනය පුතාලගේ පෙළපොතේ 4 වෙනි පාඩම මහමායා දේවිය දුටු සීනය හොඳයි ඉස්සෙල්ලාම මම පුතාලට පිළිපොත බලන්න ඉස්සෙල්ලා මේ කතන්දරය කියලා දෙනවා කපිලවස්තු නුවර සුද්ධෝදන රජුගේ ආගමිසව මහමායා දේවිය කපිලවස්තු නුවර සුද්ධෝදන රජුගේ ආගමිසව මහමායා දේවිය ඇය හරිම පින්වත් ඒ වගේම හරිම සිල්වත් හරිම කරුණාවන්ත කෙනෙක් ඔන්න මේ කීද දවස එදා ඇසළ පොහොය දවසක් එතකොට එදා එනවිය මහමායා දේවිය සිල් සමාදන් වෙලා සිටි මෙම දවස පුරා සිල් සමාදන් වෙලා ඊට පස්සේ රාත්‍රියේ නිින්දට ගියා. මෙම නිින්දට ගියාට පස්සේ මහමායා දේවියට ලස්සන ගීනයක් පෙන්ුණා. දෙවිවරු සතර දෙනෙක් දේවිය නිදාගෙන සිටි යහන උසවාගෙන හිමාලය වනයේට අරගෙන ගියා. දෙවිවරු හතර දෙනෙක් ඇවිල්ලා දේවිය නිදාගෙන සිටි යහන උසගෙන හිමාලය වනයේට අරගෙන ගියා. මේ හිමාලය වනයේ තියෙන්නේ ඉන්දියාවේ. එතකොට මේ හිමාලය වනයේ එදා ලස්සනට සල් මල් පිපිලා තිබුණා. මේ සල් මල් පිපිච්ච පිළිලා තිබිච්ච ගහක් යටින් ඇඳ යහනව තිබ්බා. තියෙන ඉවර වෙලා මේ මල් ගස් යටින් තිබ්බම දේවියට දැනෙන්නේ නැති මල් සුවඳ දැනෙන්නේ නැති ලස්සන වට පිටාවක් පිනෙන්නේ නැති ඊට පස්සේ සුරංගනාවියෝ හතර දෙනෙක් සුරංගනාවියෝ හතර දෙනෙක් ඇවිල්ලා දේවියව අනුමෝදන්ත විලට එක්කගෙන ගියා. ගෙනිහිල්ලා දේවිව නැහැරෙව්වා. නාවලා සුවඳ ගල්වලා දිව්‍ය සරුපිනි ඇන්දෙව්වා. දිව්‍ය ලෝකෙන් ගෙනාපු ලස්සන අලංකාර සරුපිනි ඇන්දෙව්වා. අන්දවල යහගත නිදි කෙරෙව්වා. ඊට පස්සේ ඒ වෙලාවෙම දේවිය දුටුවා සුදු නෙළුම් මලක් අරගෙන සුදු පාට ලස්සන ඇත්පැටියෙන් ඇවිල්ලා දේවියගේ දකුණු වැනේ කුසයට ඇති වුණා. කුසයට ඇතුළු වුණා. ඉතින් මේ දේවිය මේ හිණිය දැක්කට පස්සේ උදේ අවදි වෙලා රජතුමාට මේ සීනිය පිළිබඳව කිව්වා. රජතුමාට දැනුණ මේ සීනිය හොඳ සීනියක් වෙන්නට ඇති කියලා. ඉතින් රජතුමා මේ සීනිය තෝරන්න දන්න සීනේ තේරුම කියන්න පුළුවන් බමුණු පඬිවරු කීප දෙනෙක්ව ගෙන්නුවා රජමාලිගාවට. ගෙන්නලා මේ බමුණු පඬිවරුන්ට කිව්වා මේ දේවිය මේ වගේ හීනයක් දැකලානේ මොකක්ද මේ හීනේ තේරුම කියලා පඬිවරුන්ගෙන් නැහුවා. එතකොට පඬිවරු හරි පුදුම උත්තරයක් දුන්නේ දේවියගේ කුසට පින්වන්ත කුමාරයෙක් ඇතුළු වෙලා කියලා. ඒ වගේ පින්වන්ත කුමාරයෙක් දේවියගේ කුසින් බිහි වෙන බව මේ පඬිවරු බමුණු පඬිවරු කිව්වා. හොඳයි මේ පාඩමේ පුතාලට කියන්නේ මහමායා දේවිය දැකපු හීනෙක ගැන. එතකොට හීනෙයි ඒකේ තේරුමයි ගැන තමයි අපි කතා කරේ. එතකොට අපි ආයෙත් සැරයක් බලමු පෙළ පොත අරගෙන මේ පාඩම කියවලා බලමු. බොහොම ලස්සන පාඩමක්. හතරවෙනි පාඩම මහමායා දේවිය දුටු සිහිනය. කපිලවස්තු නුවර සුද්ධෝදන රජුගේ අගබිසව මහමායා දේවියයි. ඇය හරිම පින්වත් සිල්වත් කරුණාවන්ත කෙනෙක්. එදා ඇසළ පොහොය දවසක් සිල් සමාදන්ව රාත්‍රී නිින්දට ගිය මහමායා දේවිය ලස්සන හීනයක් දැක්කා. දෙවිවරු සතර දෙනෙක් දේවිය නිදා සිටි යහන උසවාගෙන හිමාල වනයට ගියා. මල් පිපුණු සල් ගසක් යට දේවිය තැබුවා. සුරංගනාවියෝ හතර දෙනෙක් දේවිය අනුමෝදන්ත විලෙන් නාවලා සුවඳ ගල්වා දිවසල වන්දවා යහනක නිදි කළා. ඒ විලාවේ සුදු නෙළුම් මලක් හොඩින් ගත් සුදු ඇත්පැටවෙක් දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වුණා. මේ සීලය ඇසූ බමුණු පඬිවරු දේවියට පින්වත් පොතෙක උපදින බව කිව්වා. හොඳයි එහෙමනම් පුතාලා මේ පාඩම කියවද්දී පුතාලට දැනුණා මම
ඉතාම පින්වත් සිල්වත් කෙනෙක්. බොහොම පින්වත්යි. එයා පව් කරන්නේ නැහැ. ඒ වගේම සිල් ආරක්ෂා කරනවා, කාටවත් කරදරයක් කරන්නේ නැහැ. බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ නිසා තමයි එයාට හීනෙන් මේ වගේ ලස්සනට මේ වගේ හීනයක් වෙන්නේ. එතකොට එයාට මේ වගේ පින්වත් පුතෙක් උපදින්නේ එක මිය ඉතාම පින්වත් නිසා. ඒ වගේම සිල්වත් නිසා. ඒ වගේම හරිම කරුණාවන්ත නිසා. ඉතින් මම පුතාලට පුංචි අභ්‍යාසයක් දෙනවා. මේ පාඩම ආයසරයක් හොඳින් කියවන්න. කියවලා පොත වහලා පැත්තකින් තියලා මේ කතන්දරේ පුතා කැමතිම තැනක්. දුල පුතාලා කැමතිම තැනක් ඒ පොකොලේක නැත්තම් කාක්ෂීතේක ලස්සනට චිත්‍රයට නගන්න. චිත්‍රයට නගලා ඊට පස්සේ ලස්සනට පාඩ කරන්න. පාසල ආරම්භ වුණාට පස්සේ පුතාලගේ ගුරුතුමියට ගෙනල්ලා දෙන්නන්න මේ ඇඳපු චිත්‍ර. හොඳයි පුතාල හැම දිනකටම මේ දවස්වල නිවසේ ගත කරන්නේ හැම දිනම දිනපතාම බුදුන් වැඳලා ආගම සිහි කරලා පවුලේ හැම දිනම එකම ඒ වටාවත් දිටු කරලා බොහොම නිරෝගීව ඉඳ ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට පුතාලට හවසට වෙනම කාර්යයක් තියෙනවා. අම්මා තාත්තා වැඩවල යෙදිලා හිටියත් වටපිටාවේ ගස්වලින් මල් ටිකක් දෙලාගෙන මල් පීසියක් හරි ගස්සලා ඊගට බුදු පහන සූදානම් කරලා හඳුමුලක් පත්තු කරලා අම්මා තාත්තා තමසියා අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝම එකතු වෙලා හවසට බුදුන් වඳින්න. බුදුන් වැඳලා පිරිත් සජ්ජායනා කරලා මේ පැතිරීගෙන යන රෝගේ පුතාලට එවගම රටේ හැම දිනාටම ලෝකයේ හැම දිනාටම ආරක්ෂාවලා ඉන්න ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන්න. පුංචි පුතාලගේ හිතෙන් ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙනවා. ඉතින් එහෙනම් පුතාල හැම දිනාටම නිදුක් නිරෝගී සුවවර අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුතාල හැම දිනාටම තෙරුවන් සරණයි. I'm one.